අපි 5G ගැන කතා කරාට 5G කියන්නේ කොච්චර ස්පීඩ් එකෙන් අපිට ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න පුළුවන් දෙයක්ද කියලා තාම වට හිතා ගන්න බැරුව ඇති. අන්න ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ Huawei Nova 7 SE 5G phone එකේ Dialog 5G පාවිච්චි කරනකොට කොයිතරම් ස්පීඩ් එකෙන් අපිට මේ ඉන්ටර්නෙට් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේ මගේ ඇත්තේ තියෙනවා Huawei Nova 7 SE phone එක මේ price range එකේදී අපිට 5G වැඩ කරන්න පුළුවන් එකම phone එක තමයි ශ්‍රී ලංකාවේ තියෙන. මොන දැන් අපි 4G වල ඉඳන් මාරු වෙන්න යන්නේ 5G වලට. මොකක් වෙයිද මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම්? Speed එක සාමාන්‍යයෙන් 4G වගේ 10 ගුණයක් වගේ වෙන speed එකක් වෙන්න පුළුවන්. 5G වලදී 4G වලට වගේ 10 ගුණයක් විතර අඩු latency එකක් තමයි තියෙන්නේ. ඇත්තම ශ්‍රී ලංකාවේ දැන් 5G experience කරන්න පුළුවන්ද? ඔව් දැන් විශේෂයෙන්ම ඩයලොග් ගත්තාම අපි දන්නවා 3G 4G 4.5G අපි හැම ටෙක්නොලොජියම අපි ලංකාවට මුලින්ම ගෙනාවේ ඩයලොග්. ඒ වගේම තමයි 5G එකත් අපි මුලින්ම ගෙනාවේ ඩයලොග්. එතකොට දැනටමත් අපි කොළඹ තියෙන සදාසන්න ප්‍රදේශවල විශේෂයෙන්ම ගෝල් ෆේස් ඔය ආරේදි මිල් මාවත දෙහිවල නුගේගොඩ ඔය වගේ ප්‍රදේශවල දැනටමත් අපේ මේ පාරිභෝගිකින්ට පුළුවන් 5G එක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් මං හිතන්නේ දැන් තමයි වෙලාව Huawei Nova 7 SE smartphone එකේ Dialog 5G වැඩ කරනකොට මේක කොයි තරම් ස්පීඩ් එකෙන් අපිට වැඩ ගන්න පුළුවන්ද කියලා චෙක් කරන වෙලාව. මේ තියෙන්නේ මෙගාබයිට් 1800කටත් වඩා ලොකු ෆයිල් එකක් Dialog 5G පාවිච්චි කරලා තප්පර ගාණක් ඇතුළත ඩවුන්ලෝඩ් කරපු විදිය. Netflix වගේ streaming services පාවිච්චි කරනකොට අපිට පුළුවන් මේ වගේ high quality settings දාලා ගොඩක් ඉක්මනට ඒ වගේම buffer වීමකින් තොරව internet experience කරන්න. මේ විදිහට තමයි Huawei Nova 7 SE 5G phone එකේ Dialog 5G experience එක අපි ගත්තේ. මේ phone එක වට තෝරාගත් Dialog outlets වලින් මිලදී ගන්න පුළුවන්.